තමන්ට සිදු වූ විශාල සාධාරණයකට මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුද්‍ර ලබාගත් ශ්‍රී ලාංකික කාන්තාව කුවේට් රාජ්‍යයේ සිට ඊයේ දින ලංකාවට පැමිණ තිබුණා। මහියංගනේ ප්‍රදේශයේ පදිංචි කාරණියක් වන ඇයට වන්දි වශයෙන් හිමිවුණු මුදල රුපියල් 68 ලක්ෂයක් 32 හැවිරිදිවියේ පසුවන මැය 2022 වසරේ ඔක්තෝබර් මාස 22 වන දින ගෘහ සේවයේ සඳහා කුවේට් රාජ්‍යයේ වෙත පිටත්ව ගොස් තිබෙනවා। එහිදී ඇය සේවය කර නිවසේ හිමිකරුවන්ගේ පුත්‍රයා විසින් බලහත්කාරයෙන් අවස්ථා කිහිපයකදී මෙම තරුණියව දූෂණයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ। මින් පසුවෙම කුවේට් ජාතික තරුණයාගේ මව විසින් මෙම තරුණිය ගැබ්ගෙන ඇති බවට දැන ගැනීමත් සමග රහසිගතව නිවස වෙත වෛද්‍යවරයෙක්ගෙන් මා තරුණියට බලහත්කාරයෙන් ගබ්සා කිරීමක් සිදු කර තිබෙනවා। එහිදී මෙම සිදුවීම කිසිවෙකුටත් ප්‍රකාශ නොකරන ලෙස කුවේට් ජාතික කාන්තාව විසින් මෙම ශ්‍රී ලාංකික තරුණියට තර්ජනය කර ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා। එම ගබ්සා කිරීමෙන් පසු රෝගී වී ඇති මෙම ශ්‍රී ලාංකික තරුණිය පසුගිය මාර්තු මාස 23 වන දින රෝදා පුටුවක හිඳුවා ශ්‍රී ලංකාවට ආපසු වෙවීම සඳහා කුවේට් ගුවන්තොටුපළ වෙත දූෂණය සිදු කළ කුවේට් ජාතික තරුණයාගේ පියා විසින් කැඳවාගෙන විත් තිබෙනවා। එහිදී ගුවන්තොටුපළ බලධාරීන් විසින් අසනීප තත්ත්වයේ සිටි මෙම තරුණියගෙන් කරුණු විමසා ඇති අතර එහිදී ඇයට මුහුණ දීමට සිදුණු සිදුවීම ඔවුන්ට පවසා ඇති බව සඳහන්। ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීමට එරට ගුවන්තොටුපළ බලධාරීන් විසින් පියවරගෙන තිබෙනවා। මින් පසුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මෙම තරුණිය වහාම ජබරියාහි අල්මුවාරක් රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත। මෙම තරුණියට වූ අසාධාරණයේ සම්බන්ධයෙන් එරට අධිකරණයේ වෙත කරුණු වාර්තා කර ඇති අතර එහිදී එරට නීතිවේදීන් සමග මාස 6ක පමණ කාලයක් දැඩිව ගැටමින් මෙම තරුණියට කුවේට් දිනාර 6500ක වන්දි මුදලක් දීමට කටයුතු කර තිබෙනවා। එය මෙරට මුදලින් රුපියල් 68 ලක්ෂයක්। අදාළ වන්දි මුදල නොගවන්නේ නම් වැඩි කරුණු කුවේට් ජාතික තරුණයාට සිරදඬුවම් පැනවීමටද නියම කර තිබෙනවා। මේ අනුව අදාළ වන්දි මුදල සහ යලි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට් පත්‍රය කුවේට් ජාතිකයා විසින් මෙම තරුණිය වෙත ලබා දීමටයි කටයුතු කර ඇත්තේ। මින් අනතුරුව මෙම ශ්‍රී ලාංකික තරුණිය ඊයේ උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-230 දරන ගුවන් යානයෙන් කුවේට් සිට ලංකාවට පැමිණි බවයි ගුවන්තොටුපළ අප වාර්තාකරු පැවසුවේ।